සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි. ඔය කතාව හරියට කොට මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්.
ඒ ඔයාලගේ හිතෙන් කලබලයි කියන්නේ. ඒ කලබල හිතට මනාපයද තියෙනවද නැද? දැන් එක පාරක් අපි දැනගන්න ඕනේ සක්මනේදී හරි පරියන්කදී හරි දැන් දැනගන්න ඕනේ මගේ හිත කලබලයි. කියක් කලබලයි මේ දුවනවා කියලා දැනගන්න. අනේ දැනගැනීමත් එක්ක හිතට එන්නේ අසතුටක්ද සතුටක්ද මනාපයද නැද? ඒක අනිත් පාර බලන්න හොඳට මේ කලබල හිතට අපි අපේ කලබල හිතට අපි වෛර කරනවා. मैं
මගේ එදරයන් කියලා මං ඉන්න පැත්ත සයිඩ් එකේ ඉල්ලේ එයා මේ කන විදිහේ ඉරියා පාගා ඔව් පාගා අර මේ ආමුදුනි කරලා ඉස්සෙල්ලේ කොළපාර ලයිට් එක පත් වෙන්න මම හරි ආසයි ඒ කාලේ මේ පත් වෙන නිසා ලයිට් දිහා බලාගෙන ඉන්න එහෙම මේ ඒක නම කැමතියි ලයිට් එක පාඩේ වල මම හිතලා සිකරකලා කල්පනා කරගෙන ඉන්නේ මේක ඇන්නේ පැත්තට ඇරලා කන විදිහේ ඉන්න පැත්තට මම කන විදිහේ දිහා බලාගෙන ගියා මේකෙනි පත් වෙන එක ඒකට එක්ක මේ මම මරලේ අදුදේ යන මිනිහු නෑ එහෙම කියලා මම එහෙම ඉඳගෙන කියාගෙන කියන බලාපොරොත්තු වල මගේ ඉතිපෙත් නෑ මම ඒ විදිහ බලාගෙන ඉඳි මට වෙනදෙන් කල්පනා කරන්න මට ඉඳගියා මට එහෙමම ඉඳගියා මේ ඒත් එක්ක මට මතකයි මම ජීවිතේ වගේ ඉන්නේ නැහැ දැවැද ඉඳලා මේ මම ආසසු කර තියෙන තාම අදුදේ යන කෙනෙක් ඉඳි මම ඒක ගැන කල්පනා කරගෙන ඉන්නේ මම ඒ වගේ අසරණ ඉන්නේ කවදාද දැවැද ඉඳලා මේ හරි ලස්සනට තාම මතක් වෙන්නේ කැලක්වත් නැහැ දැක්කේ ඒ ලස්සනයි නෑ ඒක ඇත්තම ලස්සනයි මේ එහෙම ජීවිතේ වගේ ලස්සන ඉන්න මට එහෙම මතක කාලේ දැන් දෙන්නේ මම ඒකට පාර සතුට වෙනුම් දෙන කීට මේ වෙන්නට උදේ නෑ ඊට පස්සේ හරි අමාරුයි මේ මොකක් හරි දෙයක් කරනවා මොකක් හරි කරනවා කියනවා අරද උඩ දුර නම් මේක කියනවා කියනවා පොඩි විදාගෙන කරා මේ ඒකට එක්ක මේ වෙනවා සාර්ථකයි මට නම් බුද්ධ වන්දනා වේ කියන නිමද මේ අනිත් වැඩ තමයි දැන් ඊයේ තාමනේ මට මේ වැඩ තමයි නිමදයිද පොඩල ඉතිරිය දැන් අද මම වැඩ මට නිමද නැහැ ඒක නම් අද මාස සතුටින් ඉන්නවා දැන් කීයද කරගෙන ඉන්නේ දැන් අතරම ගොත් අර මේ කියුවා රට මට ඊයේ රෑ ඒක තේරෙනවා අතරේ මොනදනේ ඒ තප්පර ගන්නවා හරි මට නිදගියේ කොච්චර ටයිම් එකක්ද කියලා මතක නැහැ ඒකට මම හිතනවා අර හිත වැඩ කරන දේක් ගැන හිතන්නද මොකුත් දෙයක් නැතුව මේ ඉබලින් ඉඳලා අර මේ දෙයක් මේ වෙනවා කියලා කිව්වොත් ඒකට මම දැන් තාම දැන් මරක් සිද්ධයි ඒක තමයි කියන්නේ සුපන් සුපටි සුපන් පරිපූර්ණ දිව වල මලා දෙරින් නැව බල පුදුමාවක් හොඳ නැද්ද කියලා හිතනවා මේ ශරීරික ආකාම් වේ ඒකෙන් ජීවිතේට ගන්න නැහැ ඉන්න අර පොලියාලා වගේ දඩු දෙත් අතු වෙන්නේ තියෙන්නේ ඉතින් ඒකෙදි අපිට වෙන්නේ අර ප්‍රපංචවල ජීවත් වෙනාට පස්සේ නිින්දක් නෙමෙයි යන්නේ ප්‍රපංච දෙකක් තමයි යන්නේ ඊට පස්සේ අපේ අර නික අමාරුවට ඇත්තට වැහෙනා වැහුණාට යටින් යන්නේ ප්‍රපංච දෙක. ඒක තේින්නේ මර මරක දීන එක. අපිට ඒ වෙනකොට ਉਹ වගේ ගොඩක් දැන මේක කිව්වම අර එකෙන් කිව්ව මේ කණෙන් මේ වැහි වතුර වහලට වැටෙන එකයි අනෙක් කණෙන් මේ පොළොවට වැටෙන එකයි මම කිව්වා. මම තමයි අන්න ඒ වගේ අපිට පුළුවන් නම් සියුම් උපක්‍රම දාලා අන්නේ වගේ හිත තියාගන්න එච්චරයි කියන්නේ. ඒ වක්‍රේ අපි අද දෙන්නේ. ඉතින් මේ මනස ඒ මුලින්ම හදාගන්න පුළුවන් නම් ඒ අර කඩතුළු ඉදිරියට යනකොට අපි තියෙන සතුටින් ප්‍රසන්න මනසකින් ප්‍රසන්න මනසකින් ඉන්න කවදාවත් ගහන්න දෙනිකාවක් ගන්න. ගහන්න දෙනිකාවක් ගන්නන්නේ. හැබැයි පදුට්ට මනසෙන් ආව උදව් කරන්න එකක් ගන්න. ගන්නවා. මුල් දවස් ගේන නදියට යන ගියාට ඒකේ කොට ඉදිරියෙන් ගියා. අම් විශ්වවිද්‍යාලම මේ වැඩසටහන මේ විදිහට තිබෙන මොකද මේ අනිතර අදහසක් ආවම මේ නිකන් යන්නේ කියලා බලන්න ඕනේ. මොකද දැන් එහෙනම් මේ ඇවිදිනවා අර විදිහෙන් ඇවිදලා බලන්න එතුමා ඒකත් එක්ක අර මේ ඉතිහාස කිව්වද යටපත් කරලා මේ විදිහට ඒ හැමදේම හොදලා මේ ලොකු විදහසක් දැනගන්න තමයි. එහෙනම් මේ අර කිව්වගේ අර අමුතු විතරයි දැන් නැහැ ඉස්සර කරන්න බලන්න උත්සාහ කරනවා මොකද මේ දැන් මද්දගෙන අවතලින් ඉන්න මේ මේක මේක කරලා බලන්නේ. හොබවද යාර මේක තියෙන ත්‍රිල් එක. මේක ත්‍රිල් එකක් තියෙනවා. අන්න ඒක අඳුරගන්නයි ඕනේ. ඒක අඳුරගත්තොත් බං මේක නිකන් ප්‍රීමි. මේ කය කොහොමදත් අපිත් එක තියෙනවනේ. ඒක අඳුරගත්තට පස්සේ මොකටද අපි බෙටර් පුච්චන්නේ? මොකටද කියා කරවන්නේ නිකන් ලෙඩක් දාගන්න. දැන් අපි ගන්න එකේ තාම කාටත් කරදරයි. ඉන්නේ උන්ටත් කරදරයි. පොලිසියටත් කරදරයි. පන්සලටත් කරදරයි. මුල් ලෝකෙටම කරදරයි නම් මොකටද උඹ කරන්නේ? එතකොට මේ ආදල් එක අපිට මේකෙන් ගන්න පුළුවන් නම් මොකක්ද? ඔව් තමයි කියන්නේ. ඒක අපි කරගෙන යන. මේක තමයි තියෙන්නේ අපිට. විතරයි ගන්න තියෙන්නේ අපිට අපේ තියෙන කන්සෙප්ට් එක වෙනස් කර ගැනීම විතරයි තියෙන්නේ. රියැලිටි එකට බහින්න ඕන. අපි දුවන්නේ කන්සෙප්ට් වල. මේ ලෝකේ ඉන්න තා කිව් කන්සෙප්ට් වැඩි කරන එක තමයි කරන්නේ. මීඩියා වලින් කරන්නේ පිටිපස්සේ ඉන්නේ. ඕච්චරමයි කරන්නේ. මීඩියා වලින් කරන්නේ කන්සෙප්ට් එක වැඩි කරන එක. න්ියුස් ගන්නකො මොකක් හරි තිබ්බොත් එකෙන් මරුව තුත් කේස් එකකට දැම්මොත් ඒක වෙනවා. මොකටද මේ කරන්නේ? ඒක වෙන්න ඒක මම වාගේ කරනවා. මොකටද? සත පහක් අපිට වදලා තියෙන උන්ව උඩට තියෙන්නේ. කොහේ උන්නේ උන්ට සල්ලි නැහැ. අපිට පුළුවන් නම් අර සුන්දර මනස අර පොඩි කාලේ තිබා ගොඩියේ ඉන්නේ දැන් පොඩි උන් 14කට කරා සුප්පිරි. උඹලට වඩා hina වෙලා ඉන්නවා. දුවගෙන ඉන්නේ. අද කරන්නේ නැද්ද අද කරන්නේ නැද්ද කියලා. මොකක් කරෙත් නැහැ. උන් ඉන්නේ සතුට මම උන්ට කෘතිය දෙක දුන්නා. උඹලා ඉන්නේ ඕක ඕකෙම ඉන්න
පළකිය. ආයි මොකුත් නැහැ. සුපි. අපේ මේ පණිවිඩය ගත්තොත් තාමඳුරනේ අපි මාත්‍රාව වලට වැටෙන්න මේ මූලික හේතුවක් වුණා මේ සතිය කියන දේ. ඒ කියන්නේ අපි මේ මොහොතේ මේ කරන දෙයට හරියට සතියීව හිතියන දේ. ඒතකොට තාමඳුරනේ මේ මගේ ජීවිතයත් එක්ක බලනකොට මේ මම ගොඩක්ම මාත්‍රාව වලට වැටෙන්න හේතුව තමයි මේ පාසල් අධ්‍යාපන කාලය තුලම. ඒ කාලය තුල තාමඳුරනේ දැන් අපි යම් කිසි දෙයක් ඉගෙන ගන්නකොට වුණත් අපි වාසිය කටයුතු කරනකොට වුණත් තාමඳුරනේ අපි එතන ඒ විදිහට කටයුතු කරද්දී යාළුවෙක් එක්ක කටයුතු කරද්දී වුණත් අපේ මූලික සතිය පිළිගුවා ගන්න ඕනේ අපි අධ්‍යාපනයේ පැත්ත. ඇත්තටම අපි ඒ ඒතනදී අපි අධ්‍යාපනයත් එක්ක අධ්‍යාපනය අපිට එකතු කරලා තියෙන දේවලුත් එක්ක අපි ක්‍රීඩා මේ වගේ වෙන වෙන අංශවලටත් යොමු වුණා මේ පාසල් කාලය තුළ. එතකොට හඳුරන්නේ දැන් අපි අර මේ පාසල් කාලය තුළදී මේ දේවල් වලට යොමු වුණාට පස්සේ අපි එතනදී මේ දේවල් වලට යොමු වෙද්දී අපි මේ යොමු වෙන මොහොතට ඒ දේ හරියට සාර්ථක කරගන්න කියලා අපි භාවිතා කරනවා වෙන දෙයක්. එතන තමයි ගොඩක්ම වැටෙන්නේ හේතුව. එතකොට හඳුරන්නේ අපි මේ දේ අර ක්‍රීඩාවක් කරනකොට අපි ඒ කරන්නේ ක්‍රීඩාව නෙමෙයි අපි අර මද්ද්‍රව්‍යත් ඒකට එකතු කරගෙන තමයි මේ දේ කරන්නේ. එතනම හඳුරන්නේ අර අපි සැහැල්ලුව බලාපොරොත්තු වෙනවා සමහරක් විදිහට अध्यापन හොයාගන්නේ අර වගේ පරිසරයක් තමයි අපි හිතන අනිවාර්යෙන්ම මේ පරිසරේ හොයාගන්නේ අපි හිතනවා අපි කරන දේ අපි හරියට කරනවා කියලා නමුත් අන්තිම මොහොතේ අපි කරගෙන ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි කරගෙන ගිය දරද්දක් කියලා නේද කියන්නේ පච නෙමෙයි ඇත්ත සිද්ධ වෙච්ච දේවල් නමුත් අපි හිතත් එක්ක ගත්තාම පස්සේ දැන් වාට තේරෙන්නේ මොකෝ මොරු ලයින් එක දෙන්නේ අපිට මොකද හිතම රවට්ටු පතන් කරපිටා තියෙනවා අන්න ඒක පිළිබඳව කවදාවත් ආයේ ආයේ මම කියන්නේ දැන් නැහැ මූලමය මූලයේ පෙන්නුවා නම් වඩ ආයෝක වෙන්නේ තේරෙන්නේ. ඒක කියලා දෙන්නේ නැති තාක් කල් අපි මෙහා යවමු. අන්න එතන ගන්නයි මම මේ එළිය ගන්නවා. ඉතින් මේ ටික අර මේ අයි හිත දිපඩ පස්සේ ඉන්න පිළියන්නේ තියෙන්නේ. හිත ගිහින් අහක වෙනවා. අන්න ඒ ටික දකින්න ඕන ලස්සන. මම දවස් දෙකක් වගේ මම ඔයගොල්ලෝ කරන්නේ ඉස්සෙල්ලා. ඒකෝරන්න ඔය සැන්ට්‍රල් එක ගන්න කේබල් එක දවසේ. මම ගාන තුර දෙන්නා කරජරගේ මොකද संबंध එතකොට හැමදාම මම දකිනවා මගේ විදහාදාවින් යාළුවා මේ වෙද්දි විදහාදාවින් යාළුවා මේ යාළුවා විශේෂිත විදියට මම කරනවා එතකොට ඒගොල්ලෝ හැසිරීමට ආවෙනස් මම මේ දේවල් ඈතෙන් නම් මේ දකිනවා මොකද මම දකිනවා සමාජය තුළ මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ කියන්නේ කුරු කියන ප්‍රශ්නයක් තියෙනවා කුරු ගන්න මිනිස්සු මේ වගේ දේවල් කරනවා කියලා මම දැක්කා හැබැයි මම අපේ හඳුරන එක මූලිකවම මොනද ඒ කියන්නේ හැබැයි වෙන්න හේතුව නම් මම දැක්කේ මංගල සතිය කියන දේ තිබෙ නැති හින්දා ඒ වෙද්දි අහා මේ නැත කාලයක් යනකොට අදත් කුරු වෙන හින්දා තමයි වුණේ සතිය කියන දේ තිබෙ නැති හින්දා මම ප්‍රතිපලය දැක්කේ නැහැ අපේ හඳුරන. ඒ කියන්නේ මිනිස්සේ ප්‍රතිපලය දකින්න අපේ හඳුරන්නේ සතිය තියෙන්න ඕනේ මිනිස්සුන්ට. නොපෙණි නෙමෙයි. ඔව් පෙණිලා. පේනවා දැක්කේ. ඔව්. පේනවා අඳුර ගන්නෑ අපේ හඳුරන්නේ සතිය නැති හින්දා. මොකද යහපත අයහපත කියන දේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ අපේ හඳුරන්නේ मल्ल
पूजा पूजा में देगा तो वो अपने अंदर वास्तव में आवाज़ आउट ना रख कर दी देगा ना से लगे मैं वो तो मैं ये तो मामा आर मुझे कताव की वो बहुत से हमारे मिलता मैं अभी ये कर पूरा हमारे यहाँ पर साथ में रहते हैं तो आपके तो प्रतिपाले रखने का जो ना मैं इतने मैं कर को वर्ष ना आय तो मैं तो अभी तो आप मुझे वो देख तो मांगे ना ये दे अभी खादा का तो मैं जीते ඒක තමයි කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා ආස්වාදයේ දැනගන්න මාමේ ආස්වාදයේ දැනගන්න ආදීනවේ දැනගන්න විස්සණේ දැනගන්න ආස්වාදය කියන්නේ ආහාරය නම පොඩි කාරණා මාමේ ආස්වාදය අපි දන්නවා මොකද මේ ඇසකන්දා මේ දිවනාසේ පිනවන්නේ කොහොමද කියන එක දන්නවා නමුත් අපිට ආදීනවේ තේින්නේ නැති නේතුව නෙමෙයි ඒකනේ කෙලින්ම අපාය ගියාට පස්සේ යනාදී ගාමියව තුනමී දැක්කේ නැද්ද මේ මහල්ලේ දෙදෙක් දැක්කේ නැද්ද මලමිණියක් දැක්කේ නැද්ද මොකද්ද කරේ අපිට ආදීනවේ තේරෙන්නේ ඒ වම්නේ දැම්මත් ඒක නෙමෙයි අපිට බලන්න ඕනේ ඒක බලන්න අපි දකින්න ඕනේ ඒක බලන්න පේන්නේ නැහැ පේන එක අපි දකින්නේ නැහැ අපි කොහේද ඒක දකින්නේ ඒකෙන් අපි ආස්වාදයේ පාසුවේ විතරයි දැනගන්නේ ආදීනවේ දැන් දන්නවා ඔයාලා ආදීනේ දන්නවා ආදීනේ දැනගත්තට ඔයාලා ආය ආස්වාදේ යන්නේ නැහැ කියලා කියනවා යන්න ඒක තමයි ඉස්සරනේ කියන්නේ يعني ඉස්සරනම නෙමෙයි ඉස්සරනේ ඉස්සරනේ කියන්නේ මෙතන ඒක ටැම්පත් කරගන්න ක්‍රමයක් තියෙනවා ඒක තියාගෙන තියෙන සතියේ ක්‍රමයක් තියෙනවා. ඒක tempat උනාට පස්සේ තියෙන සතුට සැපසීමක් තියෙනවා. අන්නේ විස්සරණවලිය දන්නවා. විස්සරණිය දන්නවනම් ඊට පස්සේ ඉතින් ආදීනව ගැන කතා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තමයි ඒක තමයි කියන්නේ හිත පිට යෑම. පිටකින් නැවත එනවයි කියන එක දැකීම අර ඒ සිතිවිලි වල කෙරොලක් තියෙනවා. ශබ්ද වල කෙරොලක් තියෙනවා. ඒ සියල්ල අන්තිමට නැතිරෑ. අන්නේ ඒක තමයි Nirodha කියන්නේ. මේ Nirodhe දකින් නැති තාක් කල් කොහෙද මේ Nirodhe ගාමිණී පැටලාවක්. ඒ කියන්නේ අපිට මේක ඉවරයක් කරගන්න. අපෝ දව Nirodhe දකින් නැහැ. ඒ අම්මතිම නැහැ. ඔච්චර මලගලෝනේ මලගලෝ යනවා. මේ අම්මා කෙනෙක් අපිට හැකියාවක් ඉන්නේ. ඉපදෙති පාඩු ගන්න. ඒක වෙනම කතාවක්. වැරෙනවා කියන්නේ අපි හිතන්නවත් අපි කැමතියි. ඒක ගන්නේ ඒ ඔය නැති පැත්තක් තමයි පෙන්නේ. ඒකින්ද මේක සෙල්ලන්නේ අර හිත පිට ගියේ යෑම සහ ඒම කියන මාන වැදගත්. සාමේ කයෙක තියාගන්නවා කියන එක සහ ප්‍රපංච වල ගහනවා කියන එක. ඉතින් ඔන්න ඔය ටික ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හැබැයි ඒක අවුලෙන් ඇති තාක්කල් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට තමන්ටම දෙනවා ආයුධය. ඒ ආයුධය නැතුව අපි ෆයිට් කරන්න බෑ. එතකොට තමන්ගේ හිත පෞරුෂත්වයේ හදාගන්න ආයුධ දීලා තමයි සතිය කියන කොහොමදම ආවේ. බොක්සින් ක්‍රීඩාව ඒ කියන්නේ මොකද ඔය මොකද ඒ කාලේ තිබ්බ නඩාර නුඹ ප්‍රසිද්ධියක් තමයි මේ දක්ෂා මුචි කීලියන් මහා පුරාතන ස්කෝල් පුරා පිළිගැනීමක් හම්බෙනවා ඒත් එක්ක නඩවඩ සාමාන්‍ය අවුරුදු දෙකක් විතර වැඩිම හරියටම ඒ කියන්නේ මුචි කීලියන් මහාට හම්බෙනවා මම මොනවද මේ කීඩා වලදී චිකන් ටාගට් තියනවා වගේ එල්බී ජයගෙන ඒ තරකවලදී මට ඕනේ දක්ෂතම කීලියන් මම මඩේ කරගෙන බැරුණා මට मानसिक තරින් එයත් එක්ක ගිහිල්ලා දුන්නට ගන්න පුළුවන් ඒකවල මාට ස්කෝල් එක ගෙනියන්න පුළුවන් අපි එහෙම දුන්නට භාවිත කරලා ඒකත් එක්ක වැඳගෙනවත් තවෙලා අපි නිකම්ම පෙළමුණා ඊට පස්සේ අපි තවත් සමාජ ආශ්‍රය කරද්දී අපිට තවත් දේවල් කරන්න හම්බුණා ඒ කියන්නේ මායි ආරෝයි කොහොම ගිහිල්ලා ඒ කියන්නේ තවත් කෙනෙක් දෙන පාසලක් නුරටමක් දෙනලා දීලා දෙනවා ඒ කියන්නේ ඒ වගේ අපි පුරක් වැරදි වැඩ දෙනවා දෙනවා ඒක කර්මය අපිට වසන් දුන්න කොහොමද මේ අන්තිමේද කොහොමනේ ඒකෙන් මේනේ මගේ යාළුවා කියන්නේ එයා අයියෙක්නේ අවුරුදු දෙකක් විතර වැඩිම එයා නැති වුණා නම් දුරේ කියන්නේ එයා අම්මගේ නම් කියන තරම නැති වෙන්නේ එයා නැති වුණාට පස්සේ මට ඒ දේවල් ඔක්කොම එපා වෙනවා මම කිසිම අත්දැකීමක් භාවිත කරන්න නෑ මම ආයෙත් ආයවර්තන ක්‍රීඩාවට යොමු වෙනවා ඒකත් එක්ක මම ඒ කියන්නේ ධාතික මට්ටමේ සුරතාවල් දිනගෙන ඒ විදිහට මම ආයෙත් මගේ ජීවිතේ පවත්වාගෙන යනවා ඒ අධ්‍යාපනනේ මේ ඉගෙනගෙන මම අනතුරක් වෙනවා මේ අනතුර වෙද්දී මට ගොඩක් ඇගෙන අසාධ්‍යම තත්ත්වයක් අනතුර වෙනවා මම අපිට ප්ලේට් දෙකක් දාලා දෙන්නේ කපුලට කම්බියක් දාලා දෙන්නේ දැන්සත් අවුල් වෙලා තින්නේ මේ විදියට ලොකු වේදනාවක් එක්කම මම හාරලා ඉන්නේ
ඒදවසම මම මක්කව කිසිම දෙයක් පාවිච්චි කරන්නේ ඊට පස්සේ මගේ තියෙන වේදනාව තියෙනවා ඒ වේදනාව නැති කරගන්න මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා මට කොහොමද මේ ඒ යාළුවෝන්ගෙන් තමයි මේ මට ඔය මේ අතල් කියන ප්‍රතිරාදී මම එන්නේ ඒකත් එක්ක නිකන්ම අනිත් මක්කව වලට මම යොමු වෙනවා ඒ යොමු වෙන මේ අන්තිමේට මම හිටියාමතොට ඒ කියන්නේ ගෙදරත් එක්ක පැත්තලා ගොඩක් අර අවුරුදු කියන දේක් අහන්න නැති මට වෙනවා මම හිටියේ ඒ කියන්නේ කිසිම දෙයක් මට තේරුම්වත් තිබෙන්නේ නැහැ. මම කරන්නේ මොකක්ද කියනවා මට තේරුම්වත් තිබෙන්නේ නැහැ. මම රස්සාව කරා ඒ දේවල් හරියට කරා. අන්තිමේට මේ ඉදිරි తీරේ එක මොනවරි මේ බඳාම මේ මොනස හැදේ කියලා එක අවස්ථාවක් දෙනවා. ඒ අවස්ථාවත් මට දුන්න කොට හොඳයි. ඔය යොත් මේ මාසේ කොහොමද මම විවාහ වුණා. ඒ තාත්තට මේ අර අපි අත් දෙවියලා තිබ්බ දෙයක් එක්ක අප පුරුදුලා තිබ්බ දෙයක් එක්ක අර කාම බොහොම පරිස්සම් වෙනවා කියන එක මම හොඳට තේරුම් ගත්තා. අනික මේ අර වේදනාවට මුලින්ම වැඩිවෙන්න තමයි මම ආයෙත් මේවා පාවිච්චි කරේ. ඒතරම් මම හිතනවා මම හරියට සීහී කියන මම මේ වේදනාව මොකක්ද කියන එක අද දැන් මේ විදිහ කරපු මේ සතිය තුළ වඩපු සතිය තුළ මේ විදිහ දැන් මම මේ දවස්වල දැනගෙන හිටියා. මාල් පොඩි කාලේ ඒ පරාජය වුණා. ඒක මට ලක්ෂණ පරාජයක් කියන්න පුළුවන්. මම ඒදෙත් මගේ ජීවිතේ ගත්තා. ඒ දවල් එක මට ලෝ ෆස්ට් ටයිම් දීපා. මම ගොඩක් ෆස්ට් ටයිම් දවී ගියා. මට මේ කොලියා කියලා හාමුදුරුවෝ කිව්වා ඊයෙම මතක් කරේ. ඒ කතාවත් එක්ක මම හිතුවා අපි ජීවිතේ අපිට සතු වෙන්න පුළුවන් පැත්තක් තියෙනවා. අපි ජීවිතේ වැරදුනා තමයි. අර හාමුදුරනේ කතාවත් තියෙන ගැප් එකක් පයින් නම් ඊවර කීක පස්ස යන්න නුනා. ඊල ගන්නවා පුරා පයින් නෝ. ඒ විදිහට හාමුදුරනේ මේ ලොකු දෙයක් මම හිතනවා. ඒ දේ बलापुर අපේ එක සම්පූර්ණ අපේ පොසිටිවිටි එක කරන්න එපා නේද මම කියන්නේ මේ වෙන්න ඕනේ සහනයක් එනවා නම් ඉන්නේ මේ බලාපොරොත්තු කීරි ගන්න දුක සාර්ථක වෙන්න පුළුවන් ඒක හරියට කරන කෙලවුනේ දැන් වෙලා තියෙන්නේ ලක්ෂක ඉඩක වෙන්න ගියා කෙලවුනා ඊට පස්සේ කැවුවා මේක තණ්හාව එක තමයි ලක්ෂකද වෙන්න හදන්නේ නමුත් ඒක ඇහැදෙන බලාපොරොත්තු අන්නේ බලාපොරොත්තු එක තමයි දුක හට ගන්න කියන්නේ අප්පන් හිත විතර සදායකයක් සදාන් කරනවා අපහරි හිත කියන්නේ බලාපොරොත්තු නැති හිත. දැන් අපිට නැහැ මේ මේ කයි විතරේදී බලාපොරොත්තු මොකුත් නැහැ. ඒකින් අපිට පුදුක සහජයක් දැනෙනවා. ඒ tempattawak දැනෙනවා. නමුත් අර බලාපොරොත්තු එක්ක ඇති වෙන ඉමෝෂන් එක ඉකෝ මේ දේවල් කවදද ගලවන්නේ? එතකොට කියනවා ඉන්ටිග්‍රේටිවිට අරමුණු චුටි 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 කරලා අඩු කරගන්න කියලා. ඔබ කවදාවත් කියන්නේ මේ යන සිස්ටම් එකද? සමාජය කියන්නේ මොකද? හරියම ආවා. ඒ කියන්නේ තියෙන ටාගට් හැබැයි වෙන ඔප්ෂන් එකක් නැහැ. ඉතින් අර පුරුදු වෙන්නේ අර වැටිච්ච කන චතුසුරු ගන්න නැතිනේ මේ වැටිච්ච දිහා බලන්නේ. ඒකේ තමයි වෙලා තියෙන්නේ යන භාවනා ක්‍රම ඔක්කොම ඒවා සිතන පසනාව. හිත දිහා බලන් ඉන්නවා කියන්නේ මොකද්ද ඒක කරනවා? වේදනන පසනාව හරවල යන්නේ. මගේ අර යන්නේ. එකෙක්ට ඉඳන් ඉන්නකෝ. එකෙක්ට ඉලක්ක හදන්න පස්සේ කන්ට්‍රෝල් එකක් ගන්න ඕනේ ඉන්නකෝ. ඒක මම කිය හැම තැනකම මම කියනවා ඔයාලට වේදනාවක් එයි මේ වේදනාවේ ඇතුළේ තියෙන දේ බලන්න කියලා. පුළුවන් තරම් මම නොටි කරනවා. පොඩි උපව නොටි කරා. උඹලට බලන්න දිවියව වෙනස් නොකර විනාඩි 5ක් ඉන්න පුළුවන් කියලා. අන්න ඒ තුලයි කෞෂල් තියෙන්නේ. ඒක අපේ අම්මලාගේ තිබ්බා. ළමයා ස්වභාවිකවම කියන්නේ 60,000ක් ඇරෙන වේදනාවක් එනවා. ඒ අම්මලා ඒක දැරුවා. ඒක හින්දාම අම්මලා ළමයාට ආදරේ. දැන් මොකද කරන්නේ? ඔක්කොම දිව්‍ය සීසර්ලා නෑම්නේ. ළමයාස් කර ඒකේ චුට්ටි චුට්ටක වේදනාව දරාගෙන ඉන්නවා අපි හැදෙන්නේ ලොකු පවුල් සැරයක්. අනිත් වේදනාවට පස්සේ නවලති කාට මායාවක් අපේ ඉන්නේ නැහැ. මායාවක් තියෙන්නේ නැහැ. ඒ ඉස්සර මම ලස්සන කතාවක් කියන්නේ ඒ 30ක්
භාවනා කරන්න කියලා කැලේට ගිහිල්ලා. දැන් ගිහම හොඳ කරපු කට්ටිය. ඊට පස්සේ දැන් එක එක්කන අඩු වෙනවා. එක සංඥාද අඩු වෙනවා. දැන් 15ක් විතර වුණාට පස්සේ කතා වුණාලු කට්ටිය. කතා කරන්නේ නැහැ නේ. ඊට පස්සේ කට්ටිය කතා වුණාලු මේක මොකක් හරි කියනවා එකක් මේක අපි එකවලා බලමු කියලා. ඊට පස්සේ කට්ටිය කුරුළු වරේන ගෙඩියක් ගන්න දක්වලා මොනවද ප්‍රශ්නයක් තියෙනවා සත්‍යයෙන් ඉස්සරහට යන්නේ කියලා. ඊට පස්සේ කංගාර ගෙඩිය ගහලා බලද්දී එක හාමුදුරු කෙනෙකුව කොටියක් ඇදගෙන යනවලු. ඇදගෙන ගිහිල්ලා කැලේට කනවලු. මේ හාමුදුරු කාටත් ඇහි කරදරේ කියලා සද්ද නැතුව අර වේදනාව දිහා බලන්නේ. මෙතෙක් එක යනවා කන. හාර පපුව කටි කියන හදවත කන ඒ හරියට කද්දි උදාන වාක්‍යයක් කියලා ගන්න. කොහොමද? ඒ ළඟේ වේදනාව අමාරුයි තමයි. මල පහින. නමුත් ඊට පස්සේ ඒකත් නැතිලයි. අපි මේ අපේ වේදනාවක් තියෙන අකමැත්ත තියෙන අපේ එක තියෙන වෛරය. වෙන මොකක්ද අපේ තියෙන දේසි වේදනාව. ඉතින් අනික එහෙම අපේ පෞරුෂත්වයේ හදාගෙන පුළුවන් නම් අපි වැටේවි. ජීවිතේ වැඩේ. ඒක හදන්න නැතුව කොච්චර යට ගැහුවත් කරන්නේ. ඒ කියන්නේ ඒ කායම් වසනාවේ කෙරවල තියෙන වේදනාවක් වසනවා. ඒකෙන් හොඳට පුරුදු කරන්න කායම් වසනාව. ඊට පස්සේ වේදනාවක් වසනවා නිකන් එනවා. පොඩ්ඩක් වෙලා ඉතින් ආයේ ෆ්‍රී ඔෆ් චාර්ජ් දෙනවා අපි. ඒකෝ මේක බාරගන්න. මේ වගේ හරි 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 යවන් ගියා මම නැග්ගා මගේ අර අවශ්‍ය කරන මේ හේතු ටික ඔක්කොම තිබුණා මං ගාව වස්ත්‍රය භාවිත කරා ඊට පස්සේ මේ බස් එකගෙන ගියා එක තැනකට ගිහිල්ලා ඉස්සල්ලාම අතර ගත්තේ මේ ජොයින්ට් එක දෙකිනා ජොයින්ට් එක අතර ගත්තේ අතර අරගෙන මම දන්නේ නැහැ ෆීලින් එක මොකද කියලා මම හැබැයි මේ සෙටප් එකට ආසම යාළුවත් එක්ක මම කොහොමත් එක ජොයිෆුල් කැරක්ටර් එකක් මේ දැනටත් යනවා hina vela වීඩු අක්කගෙන ඉන්නවා මම එහෙම තමයි ජීවත් වෙන්නේ මම මේ සෙටප් එකට ආසන කට්ටිය hina vela කතා කරලා වීඩු කරලා හූ කියලා බින්දු කියලා ඒ වගේ සෙටප් එකක් එදා වුණා ඊට පස්සේ මම අඳුරගත්තා මේක මේක මාරපන්නයක් කියලාද කියලා මේ ඔය එලවස් මුල්ම කාලේ ඊට පස්සේ එතනින් නම් මම ස්ටෙප් බයි ස්ටෙප් මම ඔය ඇක්ටිවිටි එක ආසන ටික 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 ඔක අස්සටම ගියා මට තේරුන්නේ නැහැ මේ 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 ඇක්ටිවිටි එක තියෙන්නේ මේ ඩ්‍රග් එකත් එක්ක නෙමෙයි මේ අපේ ඇක්ටිවිටි එකක් කියලා. හැබැයි ඕක හමුදුර මට තියෙන විශේෂත්වය දැන් මේ කට්ටිය කියපු දරුවට එහා ගිය විශේෂත්වය තමයි මට කාලයක් ගියන් පස්සේ එක්තරා මද්ද්‍රව්‍යයක් මොන ගැහුණා මේ හැමෝම දන්නයි මේ ඒක මම ආසනයක් විතර කියන්නේ මේ වර්ණකමක් දෙනවා වගේ නේ මොකක් හරි මද්ද්‍රව්‍යයක් කියමු. මේ මද්ද්‍රව්‍ය ගත්තයින් පස්සේ මේ මට මේ එක එක මේ ෆිසිකල් ෆීලිංග්ස් එන්න ගත්තා. එක එක සෙන්සේෂන්ස් එනවා ඒ සෙන්සේෂන්ස් වලට මම කන්සන්ට්‍රේට් වෙනවා මේ මම හරි ආසයි ඒක එක එක මේ ප්‍රැක්ටිකල්ස් උත් මම භාවිත කරා මම දැන් මෙතන කියන්න ඕනේ කියලා මම හිතුවේ මේ මේක වැදගත් වෙයි කියලා හිතෙනින් තව මටත් ඒක වැදගත් තමයි මට දැන් තමයි තේරෙන්නේ මේ මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා මම ඉස්සර මේ ඒ ඩ්‍රග් එක යූස් කරලා අපේ ගෙදර තිබ්බා මේ මසාජ් කරන මැෂින් එකක් මේ මසල් මැෂින් දාපු මුල්ම කාලේ ඒක අර වෙන මේ වගේ ගෙඩියක් තියෙනවා ඒක මේ ස්විච් ඔන් කරපුම මෙහෙම දරගලෙ එල්ලෙන ඕක මම මේ කකුල බැඳගෙන මම කකුල බැඳගෙන මසාජ් කරගෙන යනවා ඒක බැඳගත්තා මම මුළු ඇඟම මම වයිබ්‍රේට් කරනවා මම ඒ වයිබ්‍රේට් වුණාම මේ මගේ සතිය පිටිනවා ඒක කියන්නේ ඩග්ගේ කරගත්ත එක හරි වෙනම කතන්දර මම කන්සන්ට්‍රේට් වෙලා කොහොමද මට වෙන මොකුත් මතක නැහැ මම අරගෙන තමයි ඉන්නේ අරගෙන ඉන්නේ මට මාර අර මේ හැපි ෆීලිං එකක් එනවා එහෙම ඉද්දි. එතකොට මේ මම දැනගෙන ඉන්නේ නැහැ හඳුර මේ ඒ කන්සන්ට්‍රේෂන් එකක් කියලා. ඒ කන්සන්ට්‍රේෂන් එකක් කියලා මම දැනගෙන ඉන්නේ. හැබැයි මම ඒ ෆීලිං එකට මාර ඒ රසය. ඒ ඩ්‍රග් එක කාලයක් ගියන් පස්සේ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් ඇදලා ඒ ඩ්‍රග් එක මේ බෑන් වුණා. බෑන් වෙලා මට හොයාගන්න බැරුව මමත් ලංකාවෙන් ගියා යන්න. ලංකාවේ මම ඉතාලියෙන් ගියා. ඉතාලියෙන් ගියන් පස්සේ මම මේ මට ඒ දවස මම පොඩි ඉඳන් මට ඒතර අවුරුදු 20ක් විතර ඇති මේ මට මම කන්ෆියුස් වෙලා හිටියේ මම කොතනද ඉන්නේ මම මොනවද කරන්නේ මං හිතන්නේ ඩ්‍රග් එකත් එක්ක වෙන්නද මම සයිල් මරලා මම කරේ නැහැ නේද ඊට පස්සේ මම හැම තැනම හෙව්වේ ඩ්‍රග් එක හැම ඩ්‍රග් එකක් ඇතුළේම හෙව්වේ ඩ්‍රග් එක
කියන්නේ ලෝකේ තියෙන හැම මත්ද්‍රව්‍ය කියන්නේ ලොකු කමකට කියන්නේ මම මේ වෙද්දි මේ ඒක ඒක නෙමේ මේකයි සින්නේ කියලා තේරුම් ගන්න පුළුවන් මත්ද්‍රව්‍යම ඉන්නවා මේ ඉතින් එහාට හෙරොයින් ගත්තත් ඉතින් එහාට කොකේන් බ්ලැක් කොකේන් මේ අයිස් රාමේ ඔය කියන මොන මත්ද්‍රව්‍ය භාවිත කරලා මම හෙව්වේ අර පීලින් එක එතකොට මේ සමහර අවස්ථාවල දැන් අර මැෂින් එක නැති වුණාම මම මේ කකුල හොල හොල වල ඒක හොයනවා දැන් තමයි මට තේරෙන්නේ දැන් දැන් මේ වෙද්දි මට තේරෙනවා මේ මම ගිහිල්ලා තියෙන්නේ අර ඔය කියන මේ මොකක් හරි මීඩියා එකක් හරි භාවිත කරලා ඔය කියන කය අනුපස්සනාවට තමයි මම යන්න හදලා තියෙන්නේ හැබැයි ඒක ඒක සමාධිය නෙමෙයි සම්මා සතිය නෙමෙයි ඒ මට තේරෙනවා දැන් මට තියෙනවා බයක් මේ වෙද්දි මේ මම නිකන් හරි මේකට සෙට් වුනේ නැත්තම් දැන් මම මේ මම මේ ආරක්ෂාකාරී පරිසරයක ජීවත් වෙනවා සහ මේ කල්යාණ මිත්‍ර සේවයක් මට දෙනවනේ ඒ නිසා මට කිසිම අවස්ථාවක ඔය වගේ ෆීලින් එකක් එන්නේ නැහැ හැබැයි අදටත් අමතර මේ මම මේ කරන ක්‍රියාකාරකම් මම මේ කතා කරන දේවල් මට දැනෙන දේවල් අර 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 අතන නැහැ මම හොයන තර නැහැ ඒකින්ද මට බයක් තියෙනවා මේ 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 මම මේ ඇත්තම කතාව කතා කරන්නේ මට මේ දැනෙච්චින්ද මට බයක් ගන්න ඇත්තම මේ මම මාව අඳුරගන්න බැහැ ආරාමවල කියනවා වගේ අවදා දවසක එළියට ගිහිල්ලා මට මේ ආරක්ෂිත පරිසරය නැති වෙලා මේ කල්යන මිත්‍ර සේවනයේ මට යම් කිසි මොහොතක ගිලිහුණොත් මගේ ඒකම මේ මට මගේ යක්ෂයෝ දෙක මට ළඟට ආවොත් මොකද මගේ ඔළුව තාම තියෙනවා මේ අර සෙන්සේෂන් එකේ මගේ තාම තියෙනවා මොකද මම ඒක අත්දැක්කා මම මේ තැන්වල විනාඩි 2 දහයකට නෙමෙයි සමහරවිට පය ගණන් ඉඳලා තියෙනවා පය ගණන් කන්සන්ට්‍රේට් වෙලා තියෙනවා මේ තැන්වල මම පෙළක් ආවම කියන්නේ මේක සමහර අය අත්දැකලා තියෙනවා නේද සමහරවිට මට මෙහෙම බලන් ඉද්දි මේ වෙන වෙන දේවල් විසුවලයිස් වෙනවා ඒක පිස්සුවක් වෙන්නේ නැති හැබැයි ඒක මේ අර 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 මේකත් එක්ක ඉන්නේ කියන්නේ මම ෆිසිකලි කන්සන්ට්‍රේට් වෙන අවස්ථාවල් වල තමයි මට ඒක වෙන්නේ අදෝ මේ හෙලොසිනේට් වෙලා නෙමෙයි මාව මම ඒක හොඳටම දන්නවා මම මාව දන්නවා මට හෙලොසිනේට් වෙච්ච අවස්ථාව ඕන තරම් තියෙනවා ඒවට කන්සන්ට්‍රේට් වෙලා මේ වෙච්ච ට්‍රිප් වෙච්ච අවස්ථාව මට ඕන තරම් තියෙනවා ඒකත් එක්ක මට හරි බයක් තියෙනවා මේ මම මෙහෙම නැචරලි ඒකට ගියේ නැත්තම් නැචරලි මම ඒක මේ ෆීල් කරේ නැත්තම් මට මම ආයෙක හොයයිද මගේ අතුරෙන් ගියේ ආලාර කාලාර උඩ කරාම අසිත තාපසය කියලා අහලා තියෙනවනේ එයා සිද්ධාර්ථ කුමාරය ඉපදිච්ච ගම කකුලේ වැදිලා ඇඬුවානේ hina vela ඇඬුවා hina උනේ ඇයි මෙයා බුදු වෙනවා කිව්වද කියලා ඇඬුවේ ඇයි ඒ වෙද්දි මට බණක්වත් අහන්න බෑ ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ දෙලිම බණක්වත් අහන්න බෑ කනක් වැඩ කරන්නේ ඇහත් වැඩ කරන්නේ ඇඬුවා දැන් මොකද්ද මේ කේස් එක දැන් මෙයාට දෙමඩ බහින්න බෑ ඉතින් ඒ වෙද්දි මිනිස්සෙක් නේ ඊයේ තරම් අර කන්සෙප්ට් එකට තණ්හාව සමත සමාධිය තිබ්බේ අටවෙනි ඥානෙ ඒ කියන්නේ සමාධි සමාධිය කියන්නේ ඔය වගේ එකක් තමයි ආලෝක රවුමක් තියලා ඒක දිහා බලන් ඉඳලා ඇස් එක වහලා අර රවුම මතක් තියාගෙන මේක දිගටම තියාගෙන ඉන්නේ මේක දිගටම තියාගෙන ඉද්දී අර අපේ තියෙන අර කඩප්පුලි සිතුවිලි ටික තියෙන කරදර කරන ඒවා ටික ඒවා ඈත් වෙලා යනවා ඒවා බිග් වල දැස තමයි ඔය ෆුල් ආතල ගෙන්නේ එතකොට මේක ගත්තට පස්සේ ඒකෙන් තව දුරට යනවා ස්ටෙප් 8කට යනවා ඒක තමයි අටවෙනි ඥානය කියන්නේ ඒක ඒ ගත්තට පස්සේ ඒ ගන්න සූත්‍රියට එන සංහාවට අතරින්නේ. එතෙන්ද ඒක ගියාට පස්සේ අතරින්නේ. අතරින් නැති වුණාට පස්සේ ඒක නේව සංඥා නා සංඥා තලයට යනකම් ගියාට පස්සේ උපදින බ්‍රහ්ම ලෝකේ. කනක් නැහැ ඇහත් නැහැ. බණක්වත් අහන්න බෑ. මේ දැන ඒ කියන්නේ සමාධි උපරිම තියෙන කෙනෙක්. දැනුමත් උපරිමයි. බුදු වෙනවා කියලා දන්නවා. දැන් වැඩේ ඉවරයක් කරගන්න පුළුවන් හිටියන. බහින්න බෑ බිම. ඉතින් ඒකයි මේ කන්සෙප්ට් එකේ තියෙන භයානකකම. ඒ කියන්නේ ඔළුවේ අර කන්සෙප්ට් එකක් හදාගත්තොත් මම මේක ආතල් එකක් ගත්තා කියලා ඒ කන්සෙප්ට් එකේ දුවන්නේ. එතන ආතල් යන්නේ ඒක සමහරට ආයෙ එන්නේ නැති වෙයි. මොකද පළවෙනි පාරනේ. ඔව් මට. ඒ කියන්නේ දැන් මෙයාට කකුලට පෑගෙන ගල් කැටක් දැන් ගල් කැට පෑගිලා දැනෙන දැනීමත් මෙයාට දැනෙන දැනීමත් එකයි. රිදෙනවා. කකුල රිදෙනවා. ඒතකොට හුස්ම ගත්තේ දැනෙන දැනීම කාටත් එකයි. බුදුහාමුදුරට දෙච්චරයි. මොකද වේදා ජේසුතුමා භාවනා කරත් එච්චරයි දැනෙන්නේ. Tamanට කකුලට දැනෙන්නේ. අන්නේ එක රියැලිටි එක. ඒක රියැලිටි එක. අන්නේ රියැලිටි එක තුල අපිට සතුට වෙන්න පුළුවන් නම් අර ඊවෙන්ට් එක ඇඩ් කරගන්න පුළුවන් නම් ඒත් ඔය වගේම ආතල්යක් එනවා. හැබැයි ඒක කරොත් අපිට යන්න යන තැන ඒක තියෙනවා. මට ආයේ මේ මම
ඒ වගේම ඉතින් එහාට සම්මා වාචා සම්මා කම්මන්ත
आध्यात्मिक शक्ति उपरीम कोटस गुणहेतुकट मन प्रमेत कमेत्मेत्वत्ट अदेदवस्पाला आध्यात्मिक शक्तियाम धनतीम तेरूति पीनिशा मतुवा पाव वेड़ना मतुवे मतलबाला पौकाल आवासना पीन पाव दिख उड़ पीन पहाल पाव अदीन पहाली मन उदाहरण एक हरियाणा कुशाल तीर करे सोलिता एक करा देखते पावट पीन देना बैन एक मैं अभी तीर अवपहास जटते हम लोगपहास मध्यस्थ से दर्वाणी लमा से दर्वा बुरा दर्व इलास्ते वाक्यूरती मगट गर्वपाल धर्म नायक हमसी धर्म सागर हमसी दर्शन अलग उपकार संबंध कैपेला दिन पहत धर्म शिक्षु पत्नी जनता ना पुण्य शांतिया मे आतने आरंभ नुकड़वान बुद्ध पूजा बुद्ध पूजा बुद्ध वंदना सीरम पुण्य शांति आशीर्वाद इवेम दहस धर्व मे आयतन पद्धति सुपत्व मगपेन्वी मे पुण्यशक्ति ओम निवेदगिरी मे पुण्यशांति आशीर्वाद अपेदम हमसेठ वेदम स्वागत हम ब्रह्मसेठ विश्वपाल मे संविधान हमदनाथ मे सदा सहयदनाथ मद आशीर्वाद अपेवा उभमदनागेम कुतुम सितुम पतुम योगेम सीलुम प्रार्थना विश्वपारमी प्रार्थना वन इष्ट सिद्ध करगान मे सी रूपीन पीठ पीस पावती वा पारमिता वेवा दुखीन विधिम वा निवंदहिम वा प्रार्थना सतिपासल पदनमिहि इदिरिपत् किरीमकी।